මේ සාකච්ඡා පවත්වන්නේ ඔබ හැම දන්නවා ශේෂාධිකරණය නඩු තීන්දුවක් දුන්නා. ඒ නඩුව තියෙන කාලේ හිටපු පොලිස්පතිවරයා ජී සේවාව අත්තිටුවලා වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කරන්න කියලා නියෝගයක් දුන්නා කරු ජනාධිපතිතුමාට. නමුත් තමුන්ලන්සලා දන්නවා අද වෙනකන් ඒක ඉෂ්ට වෙලා නැහැ. ගරු ජනාධිපතිතුමාත් නීතිඥවරයෙක්. ඒ වගේම රටේ සෑම සාමාන්‍ය අධ්‍යාපනයක් තියෙන පුරවැසියෙක් දන්නවා ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ පරම අයිතිය තියෙන්නේ ශේෂාධිකරණයට. වෙන කාටවත් අයිතියක් නැහැ. පාර්ලිමේන්තුව තමයි ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ සම්මත කරන්නේ. නමුත් පාර්ලිමේන්තුවට බෑ ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරන්න. ඒකලයක් ශේෂාධිකරණයට පමණයි. ඉතින් ශේෂාධිකරණය පැහැදිලි තීන්දුවක් දීලා තියෙනවා වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කරන්න කියලා. දැන් මේ නඩුවේ වගඋත්තරකරුවන් කවුද? කරු ජනාධිපතිතුමත් කතානායකතුමත් ඇතුළු තව 13 දෙනෙක් ඉන්නවා. දැන් මේ ශේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය ක්‍රියාත්මක කරන්නේ නැතුව මේ වගඋත්තරකරුවන් විවිධ ප්‍රකාශ නිකුත් කරනවා. මුලදී කිව්වා අග්‍රමිනිස්ටර්කාරතුමයි කතානායක වරයයි ජනාධිපතිවරයයි සාකච්ඡා කළා මේක විසඳන්න ඕන කියලා. දැන් කියනවා ඒක පොඩ්ඩක් වෙනස් කළා. කතානායකවරයයි ජනාධිපතිවරයයි මේක සාකච්ඡා කරලා විසඳන්න ඕන කියලා. මේවා බාලාංශේ කතානේ. නඩුවක විත්තිකරුවන්ට නඩුවක වගඋත්තර කරවන්න පුළුවන්ද විසඳුම දෙන්න? මේගොල්ලෝ වගඋත්තර කරුවෝ. මේගොල්ලෝ මේ ශේෂ්ඨාධිකරණයේ නියෝගීය ක්‍රියාත්මක කිරුව නැත්තම් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව අභියස ඉන්නේ. කරු ජනාධිපතිතුමාට නම් මුක්තිය තියෙනවා ධූරේ ඉන්නකම්. ඒක තව මාස දෙකයි උපරිම. නමුත් කතානායකතුමාට අදටත් මුක්තිය නැහැ. ඉතාමත් පැහැදිලි රජය මේ මැතිවරණය කඩාකප්පල් කරන්න කටයුතු කරනවා.